හලාවත මාදම්පේ පොලිස් වසම සාමාන්‍යයෙන් සාමකාමී. ඉඳ හිට වාර්තා වන සොරකම් ආරවුලක් ප්‍රිය අනතුරක් විනා මෑත කාලයේ කතාබහට ලක් වූ සිද්ධියක් ගැනනම් කිසිවෙකුගේත් මතකයක් නැහැ. එහු මාදම්පේ පොලිස් වසමේ රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක් එක දිගට වාර්තාවීම නිසා පොලිස් නිලධාරියෙකුද කලබලයට පත් වූයේ මේවා පිටුපස සිටින්නේ කවුදැයි කියා එකපාරටම සොයාගත නොහැකි වූ නිසා. සර් මම බස් එකට නගින්න හෝල්ට් එකේ ඉඳද්දී මෝටර් බයිස්කලයකින් තරුණ පිරිමි ළමයෙක් ළඟට ආවා. අම්මා කොහෙද යන්නේ? නගින්න මම ගිහින් දාන්නම් කියලා කිව්වා. මටත් ඔයා වගේම අම්මා කෙනෙක් ඉන්නවා කියලාත් කිව්වා. අතරමඟදී මේ මිනිහා මගේ රන් චේන් එක කඩාගෙන මාවත් බයිසිකලෙන් ඇදලා දාලා පැනලා ගියා. මාදම්පේ පොලිසියට පැමිණ වයෝවෘද්ධ කාන්තාවක් Taman මුහුණ පෑ සිද්ධිය ගැන එලෙස පැමිණිලි කළා. අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ රන්මාල කොල්ලය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අතර තවත් එවැනිම වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුගෙන්ද පැමිණිලි ලැබුණා. ඒ බසයක් බලාපොරොත්තුවෙන් සිටි තමන්ව රබටා මෝටර් බයිසිකලයක නංවාගෙන ගිය තරුණයෙකු අතරමකදී තමන්ගේ ගෙළබැඳි රන්මාලය කඩාගෙන පලා ගිය බවට. මේ කොල්ලකරුගේ මාල කැඩීම් වලට ලක් වූ කාන්තාවන් 30 85 65 සහ 52 වැනි වයස්වල පසුවන්නක්. අතුන් 30 පැහැරගෙන යන රන්මාල තුනේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 90,000 පමණ වන්නට ඇති ඒවන විට ගණන් බලා තිබුණා. කතුන් 30 පැහැරගෙන යන රන්මාල තුනේ මුළු වටිනාකම රුපියල් 195,000 පමණ වන්නට ඇති ඒවන විට ගණන් බලා තිබුණා. මේ කොල්ලකරු වයෝවෘද්ධ කාන්තාවන් සතු රන්මාල පමණක් කොල්ල කෑමට පෙළඹ ඇති බවත් පළමුව එම කාන්තාවන් පිළිබඳ තොරතුරු සොයා බලා ඇති බවත් පොලිසිය සියුම්ව කළ විමර්ශනවලදී හෙළි වී තිබුණා. මෝටර් බයිසිකලයෙන් මාදම්පේ ප්‍රදේශයේ විශේෂයෙන්ම මගේ බස් රථ අඩු මාර්ගවල උබමුප සැරිසරන කොල්ලකරු මහමග බසයක් බලාපොරොත්තුවෙන් රැඳී සිටින එසේම වටිනා රන්මාල ගෙල පැළඳ සිටින කාන්තාවන් පමණක් සොයාගෙන ඔවුන් සිය මෝටර් බයිසිකලයකට නංවා ගන්නේ චාටු බස් කියා. ඒ අය සූක්ෂමව රවටා ගැනීමෙන් පසුව බවද විමර්ශනයේදී අනාවරණය වී තිබුණා. ඒ සෑම අවස්ථාවකම ඔහු කතුන් අමතා පවසා ඇත්තේ මගේ අම්මත් ඔය වයසේ කියා. තරුණයාගේ කරුණාබර කතාවට රැවටෙන වයෝවෘද්ධ කතුන් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා ඔහුගේ මෝටර් බයිසිකලයට ගොඩ වූවත් අවසානයේ ඔවුන්ට සිදුවන්නේ තමන්ගේ ගෙළපැළදි රන්මාලයද අහිමි කරගන්නට. හැම කාරණාවක්ම මැනවින් අධ්‍යයනය කළ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මදුරංග උපපොලිස් පරීක්ෂක චමිල ඇතුළු කණ්ඩායමක් රන්මාල කොල්ලකරු අල්ලා ගැනීම සඳහා සැලසුමක් සකස් කළේ ඉතාමත් සූක්ෂමව. කොල්ලකරුගේ රූප විස්තර ඔහු අපරාධ සිදු කළ ස්ථාන මෝටර් බයිසිකලයේ හැඩරුව ආදී ගැන මුලින් විමර්ශනයක් කෙරුණේ පෞද්ගලික ඔත්තුකරු සහ මහජනතාවගෙන්ද මේ අපරාධකරු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කළා. වයෝවෘද්ධ කතුන්ගේ රන්මාල කඩාගෙන ප්‍රදේශයේ තැන තැන පිහිටි CCTV කැමරාවල දර්ශන පරීක්ෂා කරන්නේ රන්මාල කොල්ලකරු පිළිබඳ සියුම් හෝ හෝඩුවාවක් ලබා ගැනීම සඳහා. මෙසේ එම ආරක්ෂක කණ්ඩායම් පරීක්ෂාවේදී මෙසේ එම ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවේ නිරත පොලිස් කණ්ඩායමට වැදගත් තොරතුරක් ලැබෙන්නේ ඒ අතර එම හෝඩුවාව ගෙන ආවේ මාදම්පේ නගරයේ වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක. කිසියම් පුද්ගලයෙකු වයෝවෘද්ධ කාන්තාවක් සමග කතාබස් කරමින් සිට ඇය සිය මෝටර් බයිසිකලයේ නංවාගෙන යන දර්ශන එහි ඉතා හොඳින් සටහන් වී තිබුණා. එම දර්ශන බොහෝ වෙලා නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන්ට මෝටර් බයිසිකලයේ ලියාපදිංචි අංකය සොයා ගැනීමට හැකි වුණා. සැකකරු පිළිබඳ තොරතුරු හෙළි කරගත් පොලිස් කණ්ඩායම ඔහු අත්අඩංගුවට ගත්තේ තුෂ්ණිම්බූතව සිටියදී. ඔහු හලාවත මුගුණ වටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළි වුණා. මෙම සැකකරු 28 හැවරදී ඔහු හලාවත සතිපල ඇතුළු පොදු වෙළඳපොළවල් ගණනාවක පාරිභෝගික භාණ්ඩ අලවියේ නිරතව සිටින සුළු වෙළෙන්දෙක්. රැකියාව එසේ කරන අතරතුර මහමග යන වයෝවෘද්ධ කතුන්ගේ රන්මාල කොල්ලකා ඇත්තේ තවත් යහමින් මුදල් හදා සොයා ගැනීම සඳහා. ගම්බද වයෝවෘද්ධ කාන්තාවන් ලෙහසියෙන් පහසුවෙන් රැවැට්විය හැකි බවට සිතා සිටින සැකකරු රන්මාල ගෙළබැඳි මහමග බසයක් බලාපොරොත්තුවෙන් දිගු වේලාවක් සිටින කාන්තාවන් පමණක්ම ඒ සඳහා ඉලක්ක කරගෙන සිට ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. කතුන් 30 කඩාගත් රන්මාල හලාවත බසාර්පීදියේ ස්වර්ණාභරණ අලවිහලකට විකුණා තිබියදී සොයා ගැනුණා. සැකකරු මේ අපරාධය සඳහා යොදාගත් මෝටර් බයිසිකලයද පොලිස් භාරයට ගැනුණා. මාදම්පේ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මදුරංග උපපොලිස් පරීක්ෂක චමිල ඇතුළු නිලධාරීන් මෙම පරීක්ෂණවලට එක් වූ අතර
මේ අතර හිසේ සිට දෙපතුළු දක්වාම රෙදි පොරවාගත් දෙදෙනෙකු වේගයෙන් නගරයේ ජංගම දුරකථන අලවිහලකට ඇතුළත් වී එහි තිබූ ජංගම දුරකථන සහ භාණ්ඩ සොරකම් කර පලා ගොස් තිබූ අතර ඒ CCTV කැමරා දර්ශනවලට අනුව විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලිස් නිලධාරීන්ට හැකි වූයේ පසුගියදා. සැකකරුවන් දෙදෙනා චීවරධාරීන් බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ජංගම දුරකථන අලවිහලේ ඉහළ මහලයට ගොඩ වැදුණු මේ දෙදෙනා එහි ජනේලයට කඩා ඊට ඇතුළු වී සොරකම සිදු කරන අයුරු CCTV කැමරාවල පැහැදිලිව සටහන් වී තිබුණා. සැකකාර චීවරධාරීන් දෙදෙනා විසින් සොරකම් කරන ලදයි කියවෙන වටිනා ජංගම දුරකථන හතක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණා. අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්දගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වැත්තගේ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරුණා. මේ උපුටා ගැනීම දිව ඉනපුවත් පතෙන් රචනා කර තිබුණේ අමල් රණබාහු මහතා විසිනි.